ගරු සභාපතිතුමනි අපේ අවාසනාවකට ඇත්තටම අපේ මේ විපක්ෂය අද කොහෙද ඉන්නේ අද උද්ඝෝෂණය කරනවා පාරවල් වල රටේ ඉන්න මිනිස්සුන්ගේ මේ ජනතාවගේ ජීවිත පුදුමාකාර භයංකාර තත්ත්වයකට ගෙනල්ලා මේ කොවිඩ් වසංගතයේ රැල්ලක් ඉවර කරා විතරයි අපි නමුත් අවාසනාවකට මේ විපක්ෂය දැනට මේ පාරවල් ගානේ ඇවිදිනවා මේ ජනතාවක් අරගෙන මේ ජනතාවගේ ජීවිත අනතුරේ දාලා මේ කොවිඩ් වසංගතෙන් ඇත්ත වශයෙන්ම ඇත්තෙන්ම කිව්වොත් එහෙම මගේ පක්ෂයෙන් මට මතක නැහැ මේ ටෙලිෆෝන් පක්ෂයෙන් අවසර දෙනවා ඒගොල්ලන්ට අද උද්ඝෝෂණය කරන්න ඒකත් මං කියන්න ඕනේ ඒ වගේම තමයි මම ගරු සභාපතිතුමනි මේ සභාවට සහ අපේ ගරු මුදල් අමතිතුමාට යෝජනාවක් ගේන්න කැමතියි ඒ යෝජනාව තමයි අද අපේ රටේ අපිට වාණිජ භෝගයක් නැහැ අපිට තේ රබර් පොල් තිබුණා කාලයක් නමුත් අපි දන්නවා හොඳටම අද පොල් අපි පිට රටින් ආනයනය කරනවා ඒකට හේතුව තමයි පොල් ඉඩම් ටික කට්ටි කරලා ඉඩම් කරලා විකුණන එක ඒ වගේම තමයි රබර් ඉඩම් ටිකත් ඒ ටිකත් කට්ටි කරලා විකුණනවා තේ ටික අපිට තිබුණ තේ ටික ඒ කාලේ ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේක මාකට් කරා ඒගොල්ලෝ ඒක වවුප් කාලේ ඉඳලම මාකට් කළා ලෝකයට සිලෝන් ටී කියන නමින් අපේ තේ ටික ඒ රටවල් වල ඉහළම තත්වයකට ගෙනල්ලා රටවල් වලට අපි මෙහෙන් ආනයනය කරා අපනයනය කළා ඒ වගේම තමයි දැන් අද අපිට වෙලා තියෙන්නේ අපිට දැන් මේ චීනය සහ කෙන්යාව කියන රටවල් වල දැන් තේ වගා කරනවා ඒගොල්ලෝ ඒවා පිට රටවල් වලට යවනවා ඒගොල්ලෝ ඒකෙන් විදේශ විනිමය උපය ගන්නවා අපිට වාණිජ භෝගයක් ඉතුරු වෙලා නැහැ නමුත් අපිට ස්වභාව ධර්මයෙන් සහ මේ දෙවියන්ගෙන් දීලා තියෙනවා අපිට වාණිජ භෝගයක් ඒ තමයි කංශා මම යෝජනා කරනවා මේ රට තුල මේ කංශා වගාව අපි රජයේ අනුග්‍රහයෙන් කංශා වගාව නීතිගත කර මේක වගා කළ යුතුයි මම කැමතියි මේක ගැන කීප වචන කීපයක් කියන්නට අද ලෝකේ වෙනත් රටවල් කංශා ආනයනයෙන් අති විශාල ආදායමක් ලබනවා යුරෝප ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංශා වෙළඳපොළ ඊළඟ දශකයේදී 10%කින් ඉහළ යන බවත් 2027 ඩොලර් බිලියන 140ක් බවත් පුරෝකථනය කර තිබෙනවා ඉන් ඩොලර් බිලියන 57ක් නීත්‍යානුකූල කංශා වලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සැපයෙන බවත් සඳහන් වෙනවා එවැගේම තමයි 2018 වසරේ ලෝක වෙළඳපොළේ කංශා නිෂ්පාදනය සඳහා එස්ටිමේට් එක වෙළඳපොළ අගේ ඇමරිකානු ඩොලර් බිලියන 4.5 අතර අගයක තියෙනවා තිබිලා තියෙනවා 2025 විට වන විට කංශා සඳහා ලෝක වෙළඳපොළ අගය ඩොලර් බිලියන 8.6 10.5 අතර වන ඇතැයි එස්ටිමේට් කර තිබෙනවා එහෙමනම් අනිත් එක ලංකාව ගර්මීය කලාප රටක් වීමෙන් බොහෝ ඖෂධ නිසි පරිදි වගා කර අපිට අපනායනය කර විදේශ විනිමය ලබාගත හැකි අපි යන්න ඕනේ නෑ IMF එකට සල්ලි ගන්න IMF එකට යන්න ඕනෙත් නෑ කාගෙන්වත් ණය ඉල්ලන්න ඕනෙත් නෑ අපිට පුළුවන් නම් මේ භෝගය වගා කරලා මේකේ විදේශ විනිමය අපිට සපය ගන්න පුළුවන් 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 8 වෙනි වගන්තිය අනුව ඖෂධ සඳහා පමණක් කංශා වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයා වෙත බලය ලබා දීලා තියෙනවා ඒ අනුව මම කියන්න කැමති මේ කංශා වලින් තවත් තියෙන ඖෂධ මේ රෝග පිළිකාව මල්ටිපල් සලරෝසිස් විෂාදය පෝස්ට් ට්‍රෝමා වැනි ලෙඩ රෝග වලට මේක පාවිච්චි කරනවා මේ CBD ඔයිල් කියන එක මේ රට දොර ව්‍යවස්ථාදායකින් සෑහෙන බිහි කරන්න පුළුවන් මේ කංශා පැලෙන් විතරක් අද මම ගෙනාව පෙන්වන්න මේ ගරු සභාවට කංශා වලින් හදලා තියෙන රූප ලාවන්‍ය සහ දත් බුරුසු දත් බෙහෙත් මේ රූපලාවන්‍ය වලට පාවිච්චි කරන ක්‍රීම් වර්ග නමුත් නීත්‍යානුකූල හේතු මත මට මේක අද ගෙනල්ලා මෙතන ප්‍රදර්ශනය කරන්න ලැබුණේ නැහැ. මෙහෙම ඒක ප්‍රදර්ශනය කරන්න රටේ ජනතාවට තේරෙයි. මේක මත්ද්‍රව්‍යයක් හැටියට නීතිගත කරන්න නෙමෙයි අපි කියන්නේ. මේක මත්ද්‍රව්‍යයක් හැටියට තහනම් උත්තේජකයක් හැටියට ඒ විදිහට මේ තහනම තිබිය යුතුයි. නමුත් මේකෙන් ලෝකේ අදටත් පළවෙනි පාරට ඩ්‍රැවට් සින්ඩ්‍රම් කියන එකට ඇමරිකාවේ දරුවන්ට අවුරුදු 2 ඉඳලා 2.5 එහාට ඉන්න දරුවන්ට අනුමත කරලා තියෙන ඖෂධයක්. එහෙමනම් මේක ඒ තරම් ඖෂධීය ගුණයක් තියෙන දෙයක්. ඒ හින්දා මම යෝජනා කරනවා අපේ ගරු මුදල් ඇමතිතුමාට මේ යෝජනාව
ඇත්තටම මේ අපේ රටට බිලියන ගානක මිනිත්තුක කාලයක් තියෙනවා ඩොලර් බිලියන ගානක මේ ඉන්කම් එකක් විදේශ විනිමයක් මේ රටට ගේන්න පුළුවන් අපේ දරුවා ඉදිරියේදී ණයකාරියෝ විය යුතු නැහැ ඊළඟ අවුරුදු 3 4 දී අපිට මේ ණය බේරලා අපි ණයෙන් තොර රටක් වෙන්න පුළුවන් අපි කාගේවත් ළඟට හිඟා කණ්ඩ යන්න ඕනේ නැහැ කාගේවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕනේ නැහැ අපිට මේ කියන IMF ලෝන්ස් ගන්න යන්න ඕනේ නැහැ කාගෙන්වත් අපිට දීලා තියෙන මේ බෝගේ අපිට දීලා තියෙන මේ ස්වභාව ධර්මයේ මේ රටේ දීලා තියෙන මේ සම්පත පාවිච්චි කරලා අපිට පුළුවන් මේ දේ කරන්න ඒ හින්දා මම යෝජනා කරනවා අපි මේක අනිවාර්යෙන් නීතිගත කරලා රජයේ අනුග්‍රහයෙන් මේක අරගෙන අපි මේක පිට රටවල් වලට එක්ස්පෝට් කරලා අපි මේකෙන් විදේශ විනිමය උපයාගත යුතුයි මේක කර හැකි දෙයක් මේකට තියෙන්නේ 1800 බ්‍රිතාන්‍ය ජාතිකයෙන් විසින් ගෙනාපු ආඥාපනත අහෝසි කරන එක විතරයි අපි නිදහස් රටක් නෙවෙයි තාමත් අපි 1800 ගණන් වල මේ පනත් යටතේ යටත් වෙලා ජීවත් වෙන පිරිසක් අපිට අවුරුදු 73ක නිදහසක් තියනවා කිව්වට මේ 1800 ගණන් වල දාපු අනපනත් වලින් තවමත් අපි පීඩා විඳිනවා ඒ හින්දා ඒ සියලු දේවල්ම වෙනස් කළ යුතුයි කියලා මා ඉල්ලා සිටිනවා අපේ ගරු අධිකාරියවසන් මේ අධිකරණ ඇමතිතුමා පනත්තික වෙනස් කරගෙන යන අතරේ මේ තියෙන 1800 ගණන් වල පනතුත් වෙනස් කරයි කියලා මා බලාපොරොත්තු වෙනවා මට මේකට මේ කාලය ලබා දුන්නට මේ ඩිබේට් එකට කාලය ලබා දුන්නටත් මම අනිත් එක අපේ ගරු බැසිල් රාජපක්ෂ ගරු මුදල් ඇමතිතුමාට සුබ පතනවා මේ ඉදිරියට මට විශ්වාසයක් තියෙනවා එතුමා මේ ඉදිරි අවුරුද්දේ මේ රටේ ආර්ථිකය ගොඩ දාන බවට මට විශ්වාසයක් තියෙනවා එතුමාට මම සුබ පතමින් නිහඬ වෙනවා බොහොම ස්තුතියි